මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ අවිස්සාවේල්ල දෙහිගහ පිටියේ විසූ හංවැල්ල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ හිටපු ආචාර්ය ක්ලීටස් සුරවීරහා අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයේ හිටපු ආචාර්යණී ක්ලාරා පෙරේරා දෙපළගේ ආත්මයන් දෙවිපියාණන් ඉදිරියේ නිත්‍යාලෝකයේ ලබන පිණිස දෙමිතුන් යදින පෞලිය ඥාතීන් විසින් දක්වන ලද බැතිබර දායකත්වෙනි අපගේ නුසුදුසුභාවය පිළිගනිමින් ස්වාමින් වහන්සේගේ සමාවිල්ලා සුළු මොහොතක් යාඥා කරමු. ශුද්ධාත්මයන් වහන්සේ තුල ජීවණය සඳහා මලවුණු තාන කරන්නා වූ ස්වාමිනී කරුණාකල මැනව. ස්වාමිනී කරුණාකල මැනව. පව කරුණට කමාවත් සමාවත් දානය කරන්නා වූ ක්‍රිස්තුණී කරුණාකල මැනව. කරුණාබරිත දෙවි ස්වාමිනි ඔබ වහන්සේ කෙරෙහි අචල විශ්වාසයකින් යුතුව ඔබ වහන්සේට ඍසි ලෙසද යෝග්‍ය සහ යුතු ලෙසද සේවය පිදිය හැකිවන්නේ ඔබ වහන්සේගේම පිහිටා ධාරය නිසා නොවේද ඒ හේන් ඔබ වහන්සේ අපට පොරොන්දු උරුමයත් කරගනු සඳහා පැකිලීමකින් තොරව ගමන් ගන්නට අවශ්‍ය වරම් අප වෙත දානය කළ මැනව මිකීදේ ඔබ ආශ්‍රදාත්මයන්න් සමග එකම දෙවියන් වැඩ සිටිනා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයන් හා අපගේම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් शुद्ध पावल तुमान विसीन रोम वरुंट लीन लद हसुनेन उपुटागत कोटसके सहोदरेनी उब यहापात कामीन पिरुनु प्रक्ण्या सांपान्नव एकिने काट अवादानुशासना दी मेही
පොහොසත් අය බව මම ඒකාන්තයෙන් දනිමි. එහෙත් ඔබට ඇතැම් කරුණු සිහි කර දීමක් වශයෙන් මේ හසුනේ සමහර තැන්වල නිර්භීත ලෙස ඔබ වෙත ලියා ඇත. එසේ ලියන්නේ විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසාය. ඒ පූජක සේවය විජාතීන් ශුද්ධාත්මයන්න් විසින් කැප කරනු ලැබ දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුභ අස්න දේශනා කිරීමය. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට අයත් කෙනෙකු ලෙස දේව සේවාව ගැන මම උදම් අනමි. වචනෙන් හා ක්‍රියාවෙන්ද හාස්කම් හා අරුම පුදුම අනුහසින්ද ශුද්ධාත්මයන්න්ගේ බලයෙන්ද විජාතීන් තමන් වහන්සේට පක්ෂපාත කරවන ලෙස ක්‍රිස්තුන් වහන්සේ මාලවා කළ අරුම පුදුම දේද ලකුණද ගැන මිස අන් කිසිවක් ගැන කතා කිරීමට මම ධෛර්යවත් නොවෙමි. මෙසේ මම ජෙරුසලමේ සිට ඉල්ලූරිකය දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කොට නිම කළෙමි. හැම විටම මාගේ පරමාර්ථය වූයේ අන් කෙනෙකු දැමූ පදනමක් පිට ගොඩ නැගීමෙන් වැළකෙන පිණිස කවරදාවත් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය සඳහන් නොවූ තැන්වල සුබ අස්න දේශනා කිරීමය. මන්ද උන්වහන්සේ ගැන ආරංචියක් නොලත් අය උන්වහන්සේ දකිති. උන්වහන්සේ ගැන නැසූ අය උන්වහන්සේ තේරුම් ගනිති ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදානෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කරන සේක. සමිදානෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කරන සේක. සමිදුන්ට නව ගීයක් ගයන්න මන්ද එතුමානෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක. සමිදානෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක. සමිදානෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කරන සේක. විජාතීන්ගේ ඇස් හමුවේහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක. එතුමානෝ ඊශ්‍රායල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත් විශ්වාසවන්තකමත් සිහි කළ සේක. සමිදානෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කරන සේක. මිහිපිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය තුටුවෝය. එම්බා ලෝවැසි සියල්ලෙනි සමිදුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න. ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න. සමිදානෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කරන සේක. සුපුවත් ජයනද. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කරණ කොටගෙන ලෝකය තමන් වහන්සේට සමගි කර ගනිමින් ඒ සමගි කිරීමේ සේවය අපට බාර දුන් සේක. ගයමු වාලෙලුයා සමිත.
ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා ඔබ සමගද වෙනසෙක්වා සුවිශේෂක ලුක්තුමා විසින් ලියා තිබෙන දේව වාක්‍ය නමසය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළසේක එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේය ඒ ගබඩාකාරයා ඔහුගේ වස්සුව නාස්ති කරති ඔහුට පැමිණිලි ලැබින එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක්ද ඔබේ ගබඩාකාර නිලය පිළිබඳව අයවැය මට බාර දෙන්න මින්පසු ඔබ ගබඩාකාර නිලය දැරිය නොහැකියයි කීය ගබඩාකාරයාද මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මාස් කරන්නට යන නිසා මා කුමක් කරම්ද බිම් කැටීමට මට ශක්තිය නැත හිඟා කෑමට ලැජ්ජා වෙමි ගබඩාකාර නිලයෙන් මාස් කළ විට මිනිසුන්ගේ ගෙවලවල ඉඳුම් හිටුම් ලබා ගැනීමට කල යුතුය දේ මම දනිමි සිතින් සිතාගත්තේය මෙසේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක එක් කෙනා බැගින් කැඳවා පළමුවෙනියාට කතා කොට මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණයද ඇසිය තෙල් පිපසියක් ඇය ඔහු කීවේය ගබඩාකාරයා කතා කොට ඔබේ බිලගෙන වහම හිඳගෙන 50ක් ඇයි ලියන්නේ යොහුට කීය තවත් කෙනෙකුගෙන් ඔබ කොපමණ ණයද ඇසිය තිරිඟු බුසල් දහසක් ඇයි ඔහු කීය ඔබ බිලගෙන 800ක් ඇයි ලියන්නේ ඔහුට කීය ඒ වංචනික ගබඩාකාරයා ඊතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේය මන්ද ආලෝකේ පුත්‍රයන්ට වඩා මේ ලෝකේ පුත්‍රයෝ සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝය සම්විධානන් වහන්සේගේ සුභාරංචිය නම්සේය ක්‍රිස්තුනේ වහන්සේට ප්‍රශංසා වේවා සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව මැකේවා ආමෙන් ප්‍රමෝන්තේනි සුදෝ පාවුලතුමා කියනවා ඔබ අයිති වෙන්න ස්වාමින් වහන්සේට අයිති කෙනෙක් වෙන්න කියලා ස්වාමින් වහන්සේට අයිති කෙනෙක් වෙද්දි මොකද වෙන්නේ ස්වාමින් වහන්සේට අයිති කෙනාගේ ජීවිතේ හැම වෙලෙම ප්‍රාතිහාරයක් සිද්ධ වෙනවා අරුම පුදුම දේ සිදු වෙනවා කියනවා සුදෝ පාවුලතුමා කියනවා ස්වාමින් වහන්සේට මම අයිති වුණ නිසා මගේ ජීවිතේ ප්‍රාතිහාරයන් අරුම පුදුම ලකුණු කෘසුණ වහන්සේ ශුද්ධාත්මයන් තුල පෙන්눔 කරා කියලා අපේ ජීවිතේ කෘසුණ වහන්සේට අයිති වෙද්දී අපිට හැකියාව හම්බෙනවා තවත් කෙනෙක්ගේ ජීවිතයක් ස්පර්ශ කරන්නට. ඇයි අපිට බැරි තව කෙනෙක්ට දැනෙන විදියට කතා කරන්නට? ඇයි අපිට බැරි තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න? ඇයි අපිට බැරි තවත් කෙනෙක් මත අත තබලා යාඥා කරද්දී සුවේ වරප්‍රසාදේ අයිති කරලා දෙන්න? ඇයි තවත් කෙනෙකුට සවන් දෙමින් ඔහුට සැහැල්ලුවක් වෙන්නට බැරි? ඇයි? සමහර වෙලාවට අපේ ජීවිතේ අපිට ස්වාමින් වහන්සේගේ අයිතිය නැතුව ගියපුවම අපිට මේ දේවල් හරිම අමාරුයි කරන්නට. කෘසුණ වහන්සේට අයිති කෙනාට හැම වෙලෙම කෘසුණ වහන්සේ අරුම පුදුම ලකුණු පෙන්නනවා ඔහුගේ ජීවිතය තුළින්. යාඥා කළොත් යම් කිසි කෙනෙක් මත විශ්වාසයෙන් යුක්තව ස්වාමින් වහන්සේට අයිති කෙනා යාඥා කරද්දී ඒ යාඥා අසනු ලබනවා. ඒ වගේම අරුම පුදුම ලකුණු එයාගේ ජීවිතයෙන් පෙන්눔 කරනවා ප්‍රේමවන්තනේ. ඒ නිසා ස්වාමින් සුදෝ පාවුලතුමා කියනවා ස්වාමින් වහන්සේට හැම වෙලෙම අයිති කෙනෙක් වෙන්න. උන්වහන්සේ කියන අවසානෙට උන්වහන්සේ ගැන ආරංචියක් නොලත් අය උන්වහන්සේව දකින්නවා. දන්නේත් නැහැ. කෘසුණ වහන්සේව අඳුරන්නේත් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් උන්වහන්සේට අයිති වෙලා ඒ ස්වාමින් වහන්සේ ගැන කියද්දී උන්වහන්සේ ගැන අවබෝධයකට එනවා. උන්වහන්සේ ගැන නැසූ අය උන්වහන්සේ තේරුම් ගනිති. අහලා නැහැ, දැකලා නැහැ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේට අයිති කෙනෙක්, ක්‍රිස්තුන් වහන්සේ තුල ජීවත් වෙන කෙනෙක් වචනයක් කිව්වත්, ක්‍රිස්තුන් වහන්සේ තුල ඉන්න කෙනෙක් වචනකින් වුවද යම් කිසි දෙයක් කිව්වොත් එයාගේ ජීවිතයේ යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතය අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඇයි එහෙනම් අපිට මේ දේ කරන්න බැරි ප්‍රේමවන්තනි? අපේ ජීවිතේ ඇයි එහෙම අරුම පුදුම දේවල් සමහර වෙලාවට අපිට අත්දකින්නට බැරි? ගොඩක් වෙලාවට ප්‍රේමවන්තනි ක්‍රිස්තුන් වහන්සේට අපි අයිති වුණත්, සුදෝ පාවුලතුමා කියන වගේ ස්වාමීන් වහන්සේට අයිති කෙනෙක් වුණත් සමහර වෙලාවට අපේ ජීවිතේ තිබෙනවා දෙබිඩි චරිත කියන එක. මේ දෙබිඩි චරිතයක් ආපු ගමන්ම වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේට මම මේ පැත්තෙන් අයිති. හැබැයි මගේ දුර්වලකම් මේ පැත්තෙන් තිබෙනවා. එක වෙලාවකට උන්වහන්සේ ඉදිරියේ මම කටයුතු කරත් හැබැයි මගේ අතුලාන්ත ජීවිතේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. හරියට මේ ගබඩාකාරයා වගේ වචනය තුල මේ ගබඩාකාරයාට දානවා ඉදිරියට වචනයක්. වංචනික ගබඩාකාරයා. මේ ස්වාමියා ඉදිරියේ ගබඩාකාරයෙක්. හැබැයි යාගේ අතුලාන්ත ජීවිතේ වංචනිකයි. අන්නේකයි වංචනික ගබඩාකාරයා කියන්නේ. ස්වාමියා ඉදිරියේ එක විදිහක් රඟපානවා, ස්වාමියාට අයිති බවක් රඟපානවා. හැබැයි
අනිත් ණයකාරයන් ඉදිරියේ වංචා සහගත විදියට වෙන දෙයක් රංගපානවා. ඒ නිසා එකම චරිතය තුළ ස්වාමියාට අයිති වුණත් ස්වාමියාට අයිති නෑ වගේ අතුලාන්ත ජීවිතේ. මෙහෙම තියෙද්දි සම්පූර්ණ අත්දැකීමකට එන්න බෑ ප්‍රේමවන්තනි. ඒ නිසා හැම වෙලෙම මේ ස්වාමියා කොච්චර වචනේ තුළ ප්‍රකාශ කරන කොච්චර වංචනික වුණත් මේ ස්වාමියා ප්‍රසන්න වුණා කියලා අවසානයේ ස්වාමීන් වහන්සේ තන්නේ වගේ අපේ ජීවිතේ යම් යම් තැන්වල තිබෙන්නට පුළුවන් දෙබිඩි චරිතයන් එක එක විදියට එක තැනකදී එක විදියක් අතුලාන්ත ජීවිතේ තව විදියක් අපි ඉදිරියට සෙනගක් ඉදිරියේ කතා කරනකොට එක විදියක් පවුල තුල තව විදියක් සමාජයක් ඉදිරියේ තව විදියක් අපගේ කාමරය තුල නිවස තුල තව විදියක් සමාජයත් එක්ක කටයුතු කරනකොට තව විදියක් රැකියා කරන ස්ථානේ. ඒ නිසා යාඥා කරමු ස්වාමින් වහන්සේට අයිති කෙනෙක් වෙන්නට. අපි කොහේ හිටියත් මොන කැඳවීම ලැබලා තිබ්බත් උන්වහන්සේට අයිති කෙනෙක් විදියට එකම සිතින් අවංකව ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට. ඒ නිසා අපිට ඒ ශක්තිය දෙන්නට කියලා අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. ස්වාමින් වහන්සේගේ ඇස් සමුවේ පිළිතුරු ගියේ සඳහන් කරනවා ස්වාමින් වහන්සේගේ ඇස් සමුවේ විමුක්ති බලය එළි දරවන්නේය කියලා. දෙවියන්ගේ ඇස් ඉස්සරහට යනකොට අපට තේරෙනවා නම් අපි අවංකයි කියලා. හැම වෙලේම මේ විමුක්ති බලය අපේ ජීවිතේ එළි දරව් වෙනවා. අපි අවංක වෙන්න වෙන්න දෙවියන් තුල එක්කෙනෙක් ඒකාත්මයක් වෙන්න වෙන්න දෙවියන්ට අයිති කෙනෙක් විදියට හැම තැනකම ජීවත් වෙද්දි ශුද්ධවන්තව උන්වහන්සේගේ විමුක්ති බලය හැම වෙලේම අපගේ යන යන තැන කතා කරන හැම දෙනා තුල ස්පර්ශ කරන හැම පුද්ගලයාගේම ජීවිතය තුල රඳා පවතිනවා. ඒ නිසා අපිට ශක්තිය බලය අත්දකින්නට ස්වාමීන් වහන්සේට අයිති කෙනෙක් වන්නට දේව ශක්තිය දෙන්නට කියලා අපි ආක්ෂා කරමු. ආමෙන්. සහෝදර සහෝදරිනී මාගේ සහ ඔබගේ ආගය සියලු බල ඇති දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ ස්වභාවතත් ප්‍රයෝජනය අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නා සේක්වා. දයාබර දෙවි ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ අප පුදන මේ පාරිශුද්ධ යාගය ඔබ වහන්සේට ප්‍රසන්න පිරිසිදු පඳුරක්ම වේවා. ඔබ වහන්සේගේ දයා කරුණාව හා සමාව ලබා ගැනීමට එමගින් নিরතුරු අපට මඟ සැලසේවා. මෙකීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. එයෝ කියුද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනි අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝගයේ යුතිය සාධාරණයේ ගැලවීම දායකය. උන්වහන්සේගේ මරණය අපි ප්‍රේමයෙන් සිහි කරමු. උන්වහන්සේගේ උත්ථානය අචල විශ්වාසයෙන් අපි ප්‍රකාශ කරමු. උන්වහන්සේ නැවත පැමිණෙන දින සීරෙන් බලාපොරොත්තු වෙමු. එයින් ස්වර්ගවාසී සියල්ලන් සමග ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් ඔබ වහන්සේගේ මහිමය අපි නිරතුරු මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ
ලෝකාගදේවි ස්වාමීන් වහන්සේ සුවිසුද්ධ අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩින තුමානෝ භාග්‍යවත්ය ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා එසේ ස්වාමිනිය ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය සියලු සුවිසුද්ධතාවය උපත ඔබ වහන්සේමය ඒන ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මෙන් අයදිමි අපි එසේ යදුනේ මේ පඳුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන වහන්සේගේම ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය වෙන වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමි ඒ කඩාස්වක ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනයේ වැළඳු පසුව වෙන වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදාස්ව කී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූ අනන්ත වූ ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සඳහා වූ දෙසාද සියලුම මිනිසයන් උදෙසාද ඒ වගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනි ඔබ වහන්සේ උකුතුසේක ස්වාමිනි ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමිනි ඔබ වහන්සේ නැවත වඩිනසේක එහෙන් පියාණෙනියන් වහන්සේගේ මරණයද උත්තානියද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධ ආත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතුබාය දුස් සිටිමු ස්වාමිනි මුළුලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධ වූතුම පියානන්ද මල්කම් රංජිත් නැමැති අගරදු ගුරුතුමන්ද සහායක රදු ගුරුතුමන්ලාද අපගේ සකල පූජක පිරිසද සමග එම සබාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව මෙම දිව්‍ය පූජා යාගයේ සඳහා බැති බර දායකත්වයේ දැක්වූ ඒ සියලු දෙනාගින්ම දෙවියන් වහන්සේ වෙත කැඳවාගත් සියලු නැස්සීගේ ආත්මයන් සිහි කරමින් අපි සුළු මොහොතක් යාක්ෂා කරමු උතානේ බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරේ විශ්වාසය ඇතුව නැසුණු අනුකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මරුලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් කනිමරියාවන්ද භාග්‍යවත පෝසුලවරුන්ද සෑම කල්ලි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගැවූ සියලු ශුදවාන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන වහන්සේ මගින් අපට වරම් දුන මැනව උන් වහන්සේ මගින්ද උන් වහන්සේ සමගද උන් වහන්සේ කෙරෙහිද සියලු පලාති දෙවේ පියාණනි ශුදාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා
ස්වාමින් වහන්සේට ඉදිනදා ජීවිතයේ අයිති කෙනෙක් වෙන්නට කියලා තුන් වහන්සේ ඉදිරියේ නිදොස් නිකලල් කෙනෙක් වන්නට ශුද්ධවන්ත කෙනෙක් වන්නටත් අරුම පුදුම දේවල් ජීවිතෙන් අත්දැක ගන්නටත් අපට ශක්තිය දෙන්නට කියලා ගැලවීම දාය කනපනතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරෝ මිස්සේ යාඥා කරමු ස්වර්ගයේ වැල් සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේ දිටුවේවා අපගේ දිනදා පෝෂණය දා ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවට ඇසුවීමට අපට ඉදිරි නොදී අයහපතින් අප මුදා ගත මැනව ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන් අපගේ මේ ජීවිත කාලේ අපට සාමය දෙන මෙන් අපි ඇහෙතිම් එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු මක් නිසාදයක් රාජ්‍යයේද බලයේද මහිමේද සදාටම වහන්සේගේ සාමිය ඔබ සමග තබා යමි මාගේ සාමිය ඔබට දෙමි සුව කී ශ්‍රාවකයන් අමතව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ පාපයන් උතුකා ඔබ වහන්සේගේ ස්වභාවය විශ්වාසය සලකා ඔබවහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවයට සාමයේද සමගියේද දානය කරන්නට කරුණා කළ මැනව ඔබවහන්සේ සදාර්ම වැඩවසන සේක රජකම් කරන සේක ආමෙන් ජීවමාන වැඩවසනා වූ ස්වාමින් වහන්සේගේ සාමයේ සමාදානීය සුවේ ශක්තිය බලය ඔබ සමග නිතරම පවතේවා ඔබ සමගද පවතේවා අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු ඔබට සාමය වේවා ලෝවේ පෞහරණ දේවාංශ බාලකයන්නි අපට කරුණා කළ මැනව ලෝවේ පෞහරණ දේවාංශ බාලකයන්නි අපට කරුණා කළ මැනව ලෝවේ පෞහරණ දේවාංශ බාලකයන්නි අපට සාමය දුන මැනව මෙන්න දේවාංශ බාලකයන්ු මෙන්න ලෝවේ පෞහරණ තැනන් වහන්සේ උන්වහන්සේට අයිතු වන්ගේ ජීවිතයන් තුළ මහා අරුම පුදුම ප්‍රාතිහාරයන් පාන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් උන්වහන්සේ තුලින් පෝෂණය වන්නට ශක්තිමත් වන්නට සුවපත් වන්නට පැමිණි අප සියලු දෙනාම භාග්‍යවන්තයෝය. ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවේමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මික ආකාරයෙන් දිවස ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාක්ෂාව සත් ප්‍රසාදේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි ජේසුස් සමිඳුනි මාගේ හෘදයට වඩිනවා සුදී ආමෙන් අපි යාඥා කරමු සදාතන දෙවි ස්වාමිනි ඔබ වහන්සේ මේ ප්‍රසාද නිධානයේ මගින් අප තුල නව බලාපොරොත්තුවක් ඇති කළසේක ඔබ වහන්සේ මේ වැඩි වර්ධනය කළා වූ ඒ ස්වර්ගීය භෝජනයේ තුල
ඒ ලබාගත් අපට එමගින් ඉඟි කරන ඔබ වහන්සේගේ රාජ්‍ය සම්පත් ලබා ගැනීමට අප සුදුස්සන් වේවා මේ කී දේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සියලු බලතේ දෙවි මහෝත්තම ආනන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කරමින් ආරක්ෂා කර උන්වහන්සේට අයිති කෙනෙක් බවට ඔබව පත් කරනසේක්වා ආමේ යන්න සාමය ගෙන යන්න දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා දිව්‍ය පූජා යාගයේ සඳහා පැති බරදායකත්වයේ දැක්වූ සියලු දෙනා සහ දේවචනය ලොව පුරා පතල කරන්නට වෙර දරන වර්බුම් රූපවාහිනී නාලිකාවේ සියලු දෙනා වෙනුවෙන් දේමාතන් වහන්සේගේ බලවන්ත මැදිහත්කම අයද යාක්ෂා කරමු නමෝ මරියනේ ප්‍රේපසාද පුණවන්තේනේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ පලයවන් ජේසුස් ආශිර්වාද ලද්දහොමේ සාන්ත මරේනි දේව මෑණියනි පාපේ වපෝදේශා දනොත් අපේ මරණ වෙලේදී යාක්ෂා කරමනව ආමෙන් අපි විශ්වාසයෙන් කියමු සාන්ත කුරුසේ අඩයලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන් ජෙස්පීටයි ජෙස්පීටයි පියාණනි අද දවසේ නිවෙස්වල සිට මෙමෙ උතුම් දිව්‍ය පූජා යාගයට සහභාගී වූ සෑම සිළු දෙනාටම දේව ආශිර්වාදයක් දෙමාතන් වහන්සේගේ බහුල වූ ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරනවා දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ අවිස්සාවේල්ල දෙහිගහ පිටියේ විසූ හංවැල්ල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ හිටපු ආචාර්ය ක්ලීටස් සුරවීර හා අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයේ හිටපු ආචාර්යනි ක්ලාරා පෙරේරා දෙපළගේ ආත්මයන් දෙවිපියාණන් ඉදිරියේ නිත්‍යාලෝකේ ලබන පිණිස දෙමිතුන් යදින පෞලිය ඥාතීන් විසින් දක්වන ලද බැතිබර දායකත්වේනී